අයිබෝන් සිල දෙනාටම අපි මේ වීඩියෝකෙන් බලන්න යන්නේ සංකරණ සංයෝජන පාඩමේ තියෙන විශේෂම සම්බන්ධයක් ගැන සංයෝජනය පිළිබඳව. පහුගිය වීඩියෝ කීපෙදීම බලලා තියෙනවා සංකරණ කියන සම්බන්ධතාවය ඒත් එක්කම සංකරණවල විශේෂම සිද්ධාන්ත සියල්ලම අපි බලලා තියෙනවා. දැන් අපි බලන්න යන්නේ සංයෝජනයක් කියන එක. පළවෙනි වීඩියෝකදී අපි අඳුරගත්තා සංයෝජනයක් කියන තේරීමක් කියලා. ඒ කියන්නේ සංයෝජනයක් කියන එකේදී වස්තුන් අතර තියෙන සාපේක්ෂ පිහිටීමක් කියන එක. ඒ කියන්නේ අපිට මේ වස්තු තියෙන රේඛාවකද එහෙම නැත්නම් වෘත්තයක තියෙන කියන එක අපිට අදාළත්වයක් වෙන්නේ නැහැ. සංයෝජනවලදී වස්තු තේරීමක් අපි ගන්න එක මේ විදිහට බැලුවොත් වස්තු n ප්‍රමාණයක් තියෙන වෙනස් වස්තු n ප්‍රමාණයක් එකෙන් r ප්‍රමාණයක් තෝරනවා. මෙතින් තේරීම මේ r ප්‍රමාණයක් තෝරලා පිළියෙල කරනවා. මම මෙතන හිතන්නම් තේරීම් ගණන c ප්‍රමාණයක් තියෙනවා කියලා. මෙතර වස්තු r ප්‍රමාණයක් පිළියෙල කළ රේඛාව පුනරාවර්තනයක් රහිතව r කමාරුක්ති කියලා හම්බෙනවා. ඕකම අපි කෙලින්ම සිද්ධාන්තයක් විදිහට ගත්තා වෙනස් වස්තු n ප්‍රමාණයකින් r ප්‍රමාණයක පිළිල කිරීම NPR කියලා සංකරණවලදී. එහෙනම් ඒ සිද්ධියම තව උපසිද්ධි දෙකකට කඩලා තේරීම වෙන් කරගත්තොත් C වැඩි කිරීම r කමාරුක්ති කියන්නේ සිද්ධි දෙක සංයුක්ත කරන එක එක තේරීමට පස්සේ පිළිල කිරීම වෙනින්ද ගුණිතය ගන්න ඕනේ. ඒක NPRට සමාන වෙනවා. නම් C වැඩි කිරීම R කමාරූපිත කියන්නේ N කමාරූපිත N ඍණ R කමාරූපිත කියන එක NPR අත්දැකීමත් එක්ක. එහෙනම් C කියන්නේ N කමාරූපිත බෙදීම N ඍණ R කමාරූපිත R කමාරූපිත. එහෙනම් මේකට මෙතනින් පස්සේ කියනවා NCR කියලා. N කමාරූපිත N ඍණ R කමාරූපිත R කමාරූපිත. එතකොට සංකරණ සංයෝජන වලදී විශේෂයෙන්ම එකමක තීරයයි තියෙන්නේ වෙනස් වස්තුන් n ප්‍රමාණයකින් අපිට r ප්‍රමාණයක් තෝරන්න ඕන නම් NCR කියලා කියන්න පුළුවන්. ඒක n කමාරුක්ති බෙදීම n ඍණ r කමාරුක්ති r කමාරුක්ති කියලා. උදාහරණයක් බැලුවොත් ළමයි 7 දෙනෙක්ගෙන් 5 දෙනෙක් තෝරන්න ඕන නම් 705 කියලා කියන්න පුළුවන්. ළමයි 8 දෙනෙක්ගෙන් 3 දෙනෙක් තෝරන්න ඕන නම් 803 කියලා කියන්න පුළුවන්. ගෑනු ළමයි 5 දෙනෙක් ඉන්නවා. පිරිමි ළමයි 7 දෙනෙක් ඉන්නවා. ඔක්කොගෙන්ම 6ක් තෝරන්න ඕන නම් මුළු ගාන 12යි 1206යි කියලා ලියන්න පුළුවන්. 1206 කියලා ලියන්න පුළුවන්. හැබැයි ගෑනු ළමයි දෙන්නෙක් තෝරලා පිරිමි ළමයි 4 දෙනෙක් තෝරන්න ඕන නම් 502යි 704යි කියලා ගන්න ඕන. මේ දෙන්නම එකට වෙනවා නම් ගුණිතයක් ගන්න ඕන. පිරිමි ළමයි 4 දෙනෙක් පමණක් තෝරන්න ඕන. එහෙනම් 7න් 4ක් තෝරන්න ඕන. ගෑනු ළමයි තෝරන්න නැතුව ඉන්නවා. 500 බිංදුව කියලා ලියවෙන්න ඕන. ඒ විදිහට තේරීම් ටික ගන්න පුළුවන්. ඒ තමයි සංයෝජන වල තියෙන විශේෂය. ද්‍රවි සංකරණ වලදී අඳුරගෙන තියෙනවා පිළිල කිරීමක් කියන එක. සංයෝජන වලදී අපි අඳුරගෙන තියෙනවා තේරීමක් පිළිබඳව. මේ විදිහට අපිට සංකරණ සංයෝජන වල සියලුම සිද්ධාන්ත නිමා කරන්න පුළුවන්. අපි ඉදිරි වීඩියෝ වලදී සංකරණ සංයෝජන ගැටළු වලට යමු. විශේෂම ගැටළු ඒ වගේම අපේ සංකල්ප කොහොමද යොදාගන්නේ කියන එක ඊළඟ වීඩියෝ වලින් අධ්‍යයනය කරන්න පුළුවන්. අපිත් එක්ක රැඳී සිටියට ඉතින් මැඩ්ඩොක්.